තා චක්හෙවාලිසු අත්‍රාගචචන්තු දේවෙතා සද්ධම්මන් මනිරා ජස්සෙසුනන්තු සග්හෙමොක්හෙදන් දම්ම සවෙනෙ කාලු අයන් බදන්තා ධම්ම සවෙනකාලු අයන් බාදන්තා දම්ම සවෙනෙකාලු අයන් බාදන්තා නමුතස්ස භාගේවිතු අරහතු සම්ම සම්බුද්ධස්සෙ නමුතස්ස භගේවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගේවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නගරන් යතා පච්්චත්තන්බුද සන්තර බාහිරං ඒවන් ගෝපේත අත්තානං කනෝවේමහා උපාච්චගාති සද්ධාබුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වතුනේ තුන් ලෝකාග්‍රවූ දසබලධාරී වූ සාන්තිනායක අංගීරස අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ලෝකානුකම්පාවෙන් දේශනාකුට වදාළ උතුම් ගාථරත්නයක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වසයෙන් තබා ගැන්නට යෙදනේ. පිින්වතුනී ලෝතුරා බුදුබණ පදයන් ධර්මදානයක් වසයෙන් බෙදාදීමේ පින අද මේ දාන දායකත්වය, ධර්මදානමේ පිංකමේ දායකත්වය ධරණ පිින්වතුම් සිද්ධ කරන්නේ මහා පිනක්. කල්ප ලක්ෂ ගනන් හිතසුව පිණිස පවතින උතුම් පින්කමක්. දම පංකමී දායකත්වේ ඇඹිලිපිටිය දීතුන ඇලලිපිනීහි පදිංචි ජේ පියසේන මහත්තා ඇතුළු දූදරුවන් සහ කටුවන සයාරපිටිය ලිපිනෙහි පදිංචි නන්දා විධානපතිරණ මහත්මිය විසින් තමයි. මේ උතුන් ධර්ම දානම පිින්කමේ දායකත්තේ බොහෝම සද්ධාවෙන් දුණු ලබන්නේ. මේ වෙලාවේදී මේ කරන පින්කම නිවන තෙක්ම උපකාරවන උතුම් පින්කමක්. අපිට මේ ජීවිතේ කරගණ්ඩ ලැබෙන ඉහළම පිංකමක් තමයි ධර්මදාන මේ පිින්කම කියල කියන්නේ. ලෝකයේ අපිට දුර්ලබ පින්කමක් අපි ජීවිතයට සැනසිල්ල ලැබන්න නුවන ලැබෙන් මන්ද බුද්ධික ජීවිතයකට පත් නොවී සුගති පරායන වෙන්න හේතුවෙන උතුම් පකමක් ධර්මදානමය පින. අටමහා පින්කංවලින් එකක් මේ ධර්මදානමය පින්කම. ඒ නිසා මේ උතුම් පින්කම ගැන දායකත්වය දරන මේ පිින්වතුම් අතිසේම්ම සතුරට සන්තෝසයට පත්වන්නට ඕන. Tීව දිදුල බෞද්ධ මාධ්‍ය ජාලය තුළින් මුළු මහත් ලෝකයාට මේ සඳහන් අමාව බෙදා දෙෙනවා. T රූපවාහිනිය T දිදුල මාධ්‍ය මේ නාලිකා දෙකේම මේ ධර්මය ප්‍රචාරය කරනවා. ඒ නිසා මවඋතුම් පින්කම වෙනුවෙන් සිද්ධ කරන දායන දායකත්වය ධර්ම දානමී පින්කමේ දායකත්වය දරන පින්වතුන් ඇතුළුව අද මේ ධර්මශ්‍රවනය කරන හැම දෙනාගිම සලු යහපත් බලාපොරොත්තු. යෙලෙසිම් මිෂ්ට සිද්ධවේවා නිදුක් නිරෝගී සුව දීර්ගායු සම්පත්තිය ලැබේවා සුවසේම පාරමී ගුණ දියුණු කරගෙන උතුන් චතුරාරි සත්‍යය ධර්මය සේ අවබෝධ වේවාවේවා කියන ආසිර්වාදය පාර්තනය සිද්ධ කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි අපේ මේ සංසාර ගමන බැලුවහම බොහොම බයානක එකක් මේකින් ගැලවෙන්න අපිට අවස්ථා හතරක් ටිකෙන්ටික ටිකෙන් ටික මේ සංසාර්දුකෙන් නිදහස් වෙන්න තතාගතලෝ තුරා බුදුරජාණන් වහන්සේ මාර්ගිය පෙන්නුම් කළා. සෝවාන් මගනැණින් කෙලෙසුන් නසන්න එක්තරා ප්‍රමාණයක් නසාගෙන සංසාරගමන බවගමනාත් මහතකට කොට කරගන්න. සකදාගාමී මාර්ග ඥානයෙන් කෙලෙසුම් ප්‍රහාණය කරලා යටකරලා ඒ ශක්තියේ බලියෙන් කාමලෝකයට නැවත එකවතාවක් විතරක්ගෙන තත්තෙන්. සංසාරගමන කොට කරගන්න. අනාගාමී මාර්ග ඥාණයෙන් නැවත කාමලෝකයට නොයි සුද්ධවාස බඹලොුවදීම පිරිනිවන් පාන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. අරිහත් මාර්ග ඥානීෙන් කෙලෙසුන් සම්පූරණයෙන් මනසපුේ රහතන් වහන්සේට කවදාවත් පංචස් කන්ද දුකක් නැතිවෙන්න. පතුනි ඒකෝකාර භව චතුෝකාර භව පං්චෝකාර බව කියන කිසිම භවයන් නැතිවෙන්න පිංවතුනි සංසාරීෙන් එතරවෙන්න මාර්ගයත් ඒ ලෝවතුරා බුදුපියාණන් වහන්සේ අපිට දේශනාකුට වදාලා. අපි මේ මහා බැඳීමකින් මේ භවීන් භවයට මහා දුප්විඳීමක් කරන්නේ. මේ බැඳීම් සියල්ලම දුකයි. කුගේ ජීවිතයට මොන්නමහරි ක්‍රමයකින් බැඳීමක් කාවුත්තේක අනි පැත්තර දුකක් පිණිස පවතිනවමයි. ඔය විවාහ ජීවිතවලට පවා පත්වෙන ඇතු පසුව කාලෙ වෙනකොට පුදුමාකාර දුකකට්ට පත්වෙනෝ. ඉතිං ඒවාගේ මේ බැඳීම් දුකයිකල් එදිනිදා ජීවිතයේ කියනෝ. හැබැයි පින්වතුනි ෙදිනිදා ජීවිතේ මි පුංචි තැනම් පටන්ගන්නක අපට හැම්ම පැත්තෙම්ම දුකගෙන දෙනවා. ඒ නිසා මේ ජීවිතයේ හැම දේම දුක්බවට පරිවර්තනය වෙනවා කියනෙ එක තේරුම් කරගන්න ටෝනමී ඇලිම් බැඳීම් කියන දේවල්. මේවා පිළිබඳව තේරුම් අරගෙන. මේ හිත කියන එක ආරක්ෂා කරගන්න ක්‍රමයක් තතාගතයන් වහන්සේ අපිට දේශනාකොට වදාලා. අපේ හිතේ නිත්තරම වැඩකරනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක. කාම විතර්ක කියල කියන්නේ මොනෝද දරූ ගැන කල්පනා, ඉඩකඩන් ගැන කල්පනා යානවාහන මිලමුදල් ගැන කල්පනා මේ වගේ දේවල් හිතහිතා හිත හිතා ඉන්න ගතියට කියනො කාම විතර්ක කියලා. ව්‍යාපාද විතරක කියල කියන්නේ තරහෙන්. අසවලා මට මෙහෙම කලාා මේ විදියට කලා මෙහෙමයි මෙහෙමයි කියර. ඕවු නැසේවා වෙනසේවා කියලා ඒ විදියට හිතන ගත්තිය. විහිංසා විතරක කියල කියන්නේ පිින්වතුන නොයික්කාකාරයෙන් අත්පා කැඩීෑම්වලට පත්වේවා මෙසේවා මෙසේවේවා හිංසනය සම්බන්ධව විශේසයෙන්ම හිතෙන ගත්ති තියෙනවා. එති මේවා නැතිකර ගන්නටනම් අපිට විශේසයෙන් මෝනවෙනෝ භහාවනාවක්. ඉත පිළිබඳව දකින්න උත්සාහ කිරීමක් ඕන වෙනෝ. එතකොට තමයි පිංමතුන මනාකොට මේකින් ගැලවිලා යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පැරණි මුතුම් මිත්තෝ ඒ ඒ අයිගේ ඓතිහාසය සංසාරය ගැන බැලුවහම තථගතයන් වහන්සේ මනාකුට පෙන්නුම් කරලතිෙනවා මේන ගමනේදී ගුණදරම පුරුදුකරපු හැටි දැන්ගත්තහම ඔය එදිනිෙදා ජීවිතයේදීම මේ ට්කාරණාටික කරගන්න ඕන සතර ඉරිී අව්වම වැඩපල කරනකොට ඇඳුම් පැළඳුම් අඳිනකොටඒවගේම රැකී රක්ෂ කටයුතු කරනකොට තමහාර වෙලාවට පින්මතුනී අපේ ජීවිතයේ මේ එදිනිදා කටයුතුවල දීම මේ නිවන් මග පාදගන්න පුළුවන්කම දක්ෂයාට හැකියාව ති නවා ගත්තහම දැන් ඔය එක රජ කෙනෙක් උද්‍යානයට යනකොට තමන්ගේ දවල් කාලයේ ඇතා පිට නැගල යනකොට මූන පිහිදැම්ම සුදුපාට ලේන්සුවකින් මේ ටික හිතුවා අනේ මේ සරීරයේ හැටි මේ කුණු කයන් නේද එහෙම කියල හිතුවා ඒ පුුණන්න සක යක් ගොඩ නැගුණේ කුණු කයක් නේදම මේ සරීරයාදීනව කොච්චරද කර. ඒ ගැන ඒ වෙලාව කල්පනාවටආවා. පිින්වතුනී කොහොම නමුත් මේ දීර්ඝ සංසාරයනකොට එතුමා දිවිය මනුස්ස දෙගතියේ සැරිසරාගෙන තව බොහෝ පිංකං කරලා අර ශක්තිය උපකාර වුුණා අන්තිමේදී පිංවතුනී සියලු කෙලෙසුන් දවා වතුන් අරිහත්පෙන් අමා මහා නිවනවබෝධ කරගන්න ඒ තමයි චුල්ල පන්තක සාමින් වහන්සේ බලන්න උන් වහන්සේ පැවිදි වෙලා හතරපද ගාතාවක් කටපාඩන් කරගන්න බැරිවනාා ඒමකදද පෙර සංසාරීප ඉගෙනගන්නකොට පොඩිසාමින් වහන්සේෙනනමක් පාඩන් දෙනකොට මේ හාමුදුරු වැරදිල හිනා වනා ඒ කර්ම විපාක වසින් උන්වහන්සේට මතක හිටී නෑ. එක ගාතාවක් සතරපද ගාතාවක් මාස හතරක් ජනකනුක් කටපාඩන් කරගන්න බැරිවුණ. අන්තිමේදී ලොකුසාමින් වහන්සේ මහාපන්තක සාමින් වහන්සේ පින්මතුනි එලෙව්වා. මෙහි ඔබට සතරපද ගාතාවක් කච් කඩපාඩං කරගන්න. බැරිනං ඇති වැඩේ මොකද්ද මහනකම කරන්න බෑ කියල යන්නකිව්වා. අඩාඩා ඉන්නකොට පිංමතුනී දෙවරම් මහා විහාරයේ දොරටුුවල්ලඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේතෙන්ට වැඩල ඇයි චුල්ල පන්තකඩාන්ඩායින්නේ. අනේ සාමීනි මට එක ගාතාවක් කටපාඩන් කරගන්න හාරමාසයක් ගියත් බැරිවුණා. මගේ ගුරුසාමින් වහන්සේමා වෙලෙව්වා. මම කැමතිනෑ ගෙදර යන්න කියලා අඩා අඩා ඉන්න කොටලෝ තුරා බුදුරජාණන් වහන්සේ වදාලා චොල්ලන්ත මහා පන්තක ගෙනෙවේ ශාසනය. මම මගේ ශාසනය මෙන්න මේ සුදු ලේන්සුවේ පුංචි ප්‍රමාණික දූවිල්ලත්තිේනො. මේ කරගෙන ගිහිල්ලන්න රව්වට වෙලා වාඩි වෙලා රජෝහරණං රජෝහරණං කියලා පිරිමදින්නකෝ දූවිලිවච්රමි දූවිලීවච්කරමී කියලා අත්ලවුඩ තියාගෙන පිරිමදින්න කිව්වා. පින්මතුනි දහදිය දැම්ම අතට දහදියදානකොට දහදිය දිය වෙලා අර දූවිලිටිගේ ගෑවෙලා තව තවත් අපිටි සිද වන අර ලේෙන් සුවදැන් අපිට සිදුයි. අනේ මේේ ස්වභාාවයෙන්ම මේලේෙන් සු අපපිරිසිදයි. එවුනාට මගේ කුණු කයට පත්වෙලා අතිසේම් පිළිකුල්ලුුණා නේදමි කයේ හැටිම මෙහෙම නේද කියලා. අර චුල්ලපන්තක සාමින් වහන් හිතනවත් එක්කම සිව් පිලිසිඹියාඥාන ලාබීව අරිහත්වෙන් අමාමහා නිර්වාන සම්පත්ති අවබෝධ කළා. බලන්න පිංමතුනි එෙච්චර, නෑවගේද ලන් අරිහත්තයට පත්තෙන්න හේතුව මොකද්ද. අන්නාර රජ කෙනෙක් වෙලා පෙර බවී ඇතාපිට යනකොට දහදියදාපු වෙලාවෙේදද දැල්ලිමුොහොනේ දුහවිලි කුණුවාදී දේවල් ලේන්ස්වේ සුදු ලේන්ස්වේ ගෑවුනාට පස්සේ. අනේම කුණුකයි හැටිය කියල කල්පන කරපු හැටි බලන්නතිින් අපට බැරිදද දට්ටික මදිනකොට කැසිගිලි වැසිගිලි යනකොට ඇඟ අත්තුල්ලනකොට නානකොට ඔය හැම වෙලාවකම පින්වතුනේ ශරීරය ගැන්න මිනිහි කරන්න. මංකිවවර කල්පනා එතකොට කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහින්සා විතර්ක කියන මේ විතර්ක හිත හිතා හිත හිතා ඉන්න ගැතියටට. ික් කඩු කරලා අපි මොකද කරන්නේ කාම විතර්කයට නෙක්කම්ම විතර්කයක් ඇති කරගන්න නොහිතේ. නෙක්කම්මයක් කියලගන්නේ තරා උපදිනකොට තරහා නූපදින විදියට හිත පිහිටුවනෝ. එෙදකොට ලෝබේ උපදිනකොට ලෝබේ නැත්තිවෙන විදියට හිත පිහිටනෝ. මෝහෙ උපදිනෝකට මෝහේ නැතිවෙන විදියට හිත පිහිටුවනෝ ද මේ කෙනා කරන්නේ මකක්ද කොහොම හරි උත්සාහ කරනවානේ ඉතින් මේ අපි ඔක්කොම මැරෙනවා මේ සියල්ල අනිත්‍යයි ආද වසි අනිත්‍ය සංඥාවට හිතයමු කරන කොච්චර වටිනුවද නැතිවෙන ස්වභාවී යුක්තයිනය කියලා විදියට හිත පිහිටුවනවා. එතකොට නෙක්කම්ම විතරකය කෙලෙස් නැති කරගන්න තියෙන් උත්සාහය. ඒවගේ අව්‍යාපාද විතරකය කියල කියන්නේ මෙ අරහා මරණයට පත්වෙනක ඒවගේ මේ වගේ ගැති පැවතුන් නැතුව අ මේ ඇය සූපත්තේවා අ මේ ඇත්තෝ නිදුක්වේවා මේ වෛර ගති පැවතුන් නැත්තෝ වෙත්වා දුකින් පීඩා නොවිදිත්වා මේ විදියට කියල පින්මතුනි අව්‍යාපාද විතර්කය දියුණුක අවිහිංසා විතර්කත් අනේ මේ ඇත්තු නිදුක්වේවා දුකනැත්තෙක් වේවා කිය ඒවිදියට මෙනිිහි කරනොවතානේ දුකටනම් මොනම හේතුවන් නිසාවත් පත් නොවේවා හිත්තැවුලකට පත් නොවේවා මානසික සුවයෙන් සුව පත්වෙෙන්න්න ඕන කියල එවිදිට හිතනෝ. පින්හතුනි අන් ඒ විදියට හිත්තන හිතුවෙල්ලි ගොඩ නැගෙනකොට ඒකෙනගේ හිත මනාකොට ආරක්ෂ කලා වෙනෝ. තිං ඒ විදියට ඥානවන්තයෝ මේ ලෝකේ කොහොමහරි ගොඩනගා ගන්නු ගුණ ධර්මිදිනිදා ජීවිතේ. අරක ගිරා පැටියෙක් පංමතුන පෙර භවයකදී එක ආරාමයක් ඇසුරු කරගෙන හිටිය මෙහිනිින් වහන්සේලා. මේ මෙහිනින් වහන්සේලා ඉගැන්ුව මේ සතාඩ අරමේ අර්ද වර්තමානී කියන්න පෙත්තපපුූ බච්කෑවද ඔය වගේ නෑ කියවන්න්‍යර, ඔය වගේ පින්මතුනිිම ගිරා පැටියාට කියව්වා අ කියලා ඒ විදිහට පිින්වතුනිි කියව්වා. ඒ වෙලාවේදී අි අ කිය කියන්නේ ඇසැකිල්ලක් ඇ සැකිල්ලක් ඒ විදිහටයි කියන්න කිව්ව. ඇටසැකිල්ලක් කියල කියන්න කිව්වා හිතන්න කිව්වා. එති මේ සතා මේක නිතරම අ. අට්ටි අ්ට කියලා නැවත නැවත්ත පින්මතුනි ඔහොම භභාවනා කරනවා. එකෙන් මේ සතාට ලු භාවනාවක් මේකේ මෙිච්චරවාටිනොව කිසි දෙයක් එහෙම ලොකුවට තේරෙන්නේ. නමුත් දවසන් මේ සතා උක්කුස්සෙක් විසින් දැහැගත්තා. සකුණගීෙන් උක්කුස්සෙ දැහගත්තා දැහැගෙන මේ අරගෙන යනකොට මෙහිනිින් වහන්සේල කොහොම හරි කෑගහලා අත් පොලොසන්නාද දීල කොහොම හරිකල්ලා සතා බියගන්වලා ගෙරා පැටිය බේරගත්තා. බේඩ අරගෙන අතර අරගෙන හනව දරුව. නුඹට මොකද්ද හිතුණේ මේ දැහැගෙන යනකොට. මෑණියන් වහන්ස මට හිතනාා. ඇට සැකිල්ලක් විසින් නැක්ට සැකිල්ලක් දැගෙන යනවා කියන මේ සිතුවිල්ල ගොඩනැගුණයි. දරුව නුඹට මේටිකම ඇති. අනාගතයේදී මඟඵලනිවන් දකින්න කියල ඒ විද්දිහට ප්‍රකාශ කලා කියනවා. පසකාලේ මේ ගිරා පැටියා පිංමතුනි දිවිය මනුස්ස දෙගතයේ සැරිසරාගෙන ඇැවිල්ලා අපේල්ලෝ තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ එපදිල්ලා තරුණ කෙනෙක් වෙලා පැවිදි වෙලා බුද්ධසාසනය හොදට භාවනා වසයෙන් පෙර සංසාරය පුරුද්ධට ගත්තේ අට්ටික භාවනාව. ද ඔන්වහන්සේ හැම වෙලාවකම කිය කියා නැවත නැවත හොඳයට භාවනා කරනවා. මෙහෙම භාවනා කරනකොට නිතරම ලෝකයේ හැම දෙනාම මිනිස්සු අටසකිල්ලක් වසයෙන් පේන්න ගත්තා. ැ හැම වෙලාවකම පේනු ඇටසකිල්ලා. මේ ඇටසකිලි තමයි ඇවි දින්නේ යටටසකිලි තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ හැම. දේම පේ ගන්න නොමිනිස්සු ස්ත්‍රී පුරුසාදී බේදයක්පේන්න ඔක්කොම ඇට සැකිලිටිකත් තමයි වැඩ කරනමි අට්ටික සඥාව. බලන්න සඥාව දියුණු කරනවා වෙනස්විදිීකට. අපි ලෝකයේ ප්‍රිය ස්ඥාවං ගන්න ලෝකයේ. අට්ටික සං්ඥාවන් අන යට සැකිලිටිකම් මේ තියෙන්න්නේ කියලා. හොඳට සංඥාව පුරුදු කරන්න පුළුවන්. එදවට සංඥාව පුරුදු කරපුම මේ සාමින් වහන්සේට, දවසක් පිින්මතුනී පාරි වඩිනගොට එක ස්ත්‍රයක් ගෙදරක ර්ඩුවෙලා සාමියත්තෙක තරහ වෙලා දැන් යනෝ පාරේ. මේ තරුණ ස්ත්‍රිය මේ තරුණ සාමින් වහන්ස දැක්කා. දැකලිවරවෙල්ලා හරියටම මෝනට මෝන හමෝනේ කොක් ඬලා හිනාවන. සාමින් වහන්සේ නිත්විවර කරල බැලුවා මේ කෞුද කියලා බලනකොට දත්තික පෙරුණා. මේ කාන්තාවගේ ඇට සැකිල්ල මැවුණා උන්වහන්සේ ඒකම විපස්සනා කරමින් තවදුරටත් ඉදිරියට වැඩියා පංමතුනී සියලු කෙලෙ සුන්දවාරි හත්තයට පත්වනාා දර සාමි පුරුසියා පස්සෙන් හබාගිනනෝ තමන්ගේ භාරිියාව හොයන්න සාමින් වහන්සි දැකළ සාමීනි මේ පැත්තට කාන්තාවග්‍යාද කියලහවා එතකොට මේ සාමින් වහන්සේ කිව්වා පිංවත කාන්තාවක් නම් මම දන්නේනේ ඇටසැකිල්ලක් නං යනෝ මන්දැක්කාය කියල ඒවිද්දියට ප්‍රකාශ කළ පංවතන බලන්න දියුණුව හිතේ එතකොට මේ සාමින් වහන්සේ අරිහත්තයට පත්තිච්චාකාරය දට්ටික දැක්ක ඒටිකින් එතනින් ප්‍රයෝජනය ලබපු හැට. මෙ ඥානවන්තයූ ලෝකින් ඉතර විච්ට හැඩි සංඥාව වෙනස් කරන එක විතර ඇතින්න අපි මේ ඒක විතර්ක හිතුවිලි අරයයි ගන්න මෙයා ගැන තරහිං හෝ ලෝබින් හෝ හිත හිතායින්නෝ ඒක වෙනස් කරන මේකින් ගැලවිලා යන්්ඩෝනය කියලර තින ආසාවල් ලොක්කෝම බොරු දේවල් බව දැනගෙන ඒව වැඩිකාලයක් නැති බව දැනගෙන්න ලෝකයේ ඥානවන්තයූ කොහොමහරි ප්‍රතිඵල ලබනු පිින්වතුන් දන්නවම් අපි එහෙම පව් කරල නෑ නමුත් අපිට එහෙම පවක් කළ බව පේන්නේ නෑ මේ ජීවිතයහෙම දැනන්නේ නෑ. නමුත් පිංවතුනි සමහර මිනිස්සුඉන්නවා මේ ජීවිතයේම පවුඵල දෙන විදිහට කටයුතු කරපු ඇත්තුූ ඉන්නවා. දැන් ඔය මිල්ලක්ක තිස්ස කියල වැදි මනුස්සේක්. කොහොමහාරි දඩේ මේ යනකොට පැටවුම් හමුවෙන්න හිටපු මුවදිෙනෙක් මැරවා. අන්තිමේදී ඒ කැලේ දම්ම පුළුස්සලා මස්කෑවා වතුරතිභාක්කාවා හැම්මත් තැනම බැලුව කැලේ පීරාගෙන ඇවිදිනෝ දැවිල්ල වැඩීෙන් එන්නම. ඒ කැලේ ආරන්නයක් තිබුණා ටික කෑත මේ ආරන්නේට ගිහිල්ල මේ මනුස්සයා කල මැස්ස බැලුව කල හැටක් තිබුණා. මේ සාමන් වහන්සලා හැටනමන් මේ ආරන්නේ ඉන්නව පින්වතුනී මේ සාමින් වහන්සේලා හැමෝම වත්ත සම්පන්නයි. වත්ත සම්පන්නයි කරගැන නිකං ඉන්න කොළගොඩක් දැක්කනයි යම් තැනක ඒවෙලාය මහුලල ඉවට් කරල දානු. වත් පිළිවෙද මනාකොට හොඳයට කරනවා. සාමාන්‍යෙන් බුද්ධ ශාසනී තියනවන වද්දාහතරක් ආවාසිකවත්ත පින්්ඩචාරිකවත්ත සේනාසනවත්ත ගිලානවත් ොහොම කියල තියනවා වද්දාහතරක්. ඒවා කිරීමත් නිවන් දකින්න හේතු වෙනවා. හැබැයි පින්වතුන මේ ඔක්කොම හිත්තට අනුව තමයි සිද්ධ වෙනිතින් මේ විශේසයෙන්ම මේ සාමින් මේ වැදි මනුස්්‍යයා පිංමතුනේ අර පැටවුඉන්න මුව දෙනා මරාගෙන මස්කෑවට පස්සේ පිපාසය සංසිඳව ගන්න ඒ මේ ඇති යනකොට අරාරන්නේට ගිහිල්ල කලබරණකොට කලවල වතුර පෙනුන්නෑ එතින් මේ සාමින් වහන්සේලා හැට්ට නමම වතුර ගෙනල්ල තියල තිබුණේ. එතින් පෙනෙන්න ඇවතුර බනින්න ගත්ත බලන්න මේ හාමුදුරුවරු පැන්ටිකක්කච් ගෙනැත්තියාගන්න කනෝබොනෝ බුදියගන්න ඇති මය කිසි ප්‍රයෝජනයන් නැති පිරිසක්කගේ බයිනෝ. එතකොට ඒ වෙලාවීදී පිින්මතුනි ලොකසාමින් වහන්සේ ඔතෙන් ටැවිල් ඇයි පිංවත සාමින් වහන්සේලට බනින්නේ බලන්න කෝ හා මුදුරුවනේ වතුර ටිකක් ක නෑනි ඇයි පිංවත්තමී කල හැටීම වතුරතිීනවනීද ඔබට පේෙන් නැත්ත ඇයි කියල හුවා ඒවෙලාවිද අනනි සාමීනී මට කලේ හැටම තිබුනත් පෙනින් නෑන වතුරතිීනවයි කියලා එහනම් ඔබ මේ ජීවිතය ලොකු කරමයක් කරගෙන තිීනවකි විපාකය පලදීල තමයිදැන්තිීන්නේ කියලා ඒවෙලාවිීදී කිය අ සාමීණිවිහෙම සිද්ධියක් කුණා කියලා එතකොට මේ සාමින් වහන්සේලා හිත සකස් කරගන්න අවවාද දුන්න දේ කිය ඒ වෙලාවි කියනු සාමීනි අනේ මාව මහන කරන්න එතකොට සාමන් වහන්සේකව ගෙදරින් අවසර ලබාගෙන එන්න කියෙල දුවලගියා භාරිියාවට කිව්වා අවසර ලබාගත්තා අන්තිමේදී පින්වතුන මහනවනා මහනවෙලා අහනව සාමි නිතරම ඔළුවෙතින්නේ අපායමයි කරපු පවමයි මතක් වෙන්නේ මේ සාමින් වහන්සේ අහනවා අපායි ගිනිි දැල්ලොල තත්තෙ කොහොමද දැම්මින් නිතරම පෙනෙන්න තැනක් වෙලා අපාය කරම වෙපාකය උත්සන්න වෙලා ලොකුසාමින් වහන්සේ මහා ඉරදිමත් අනිස්සාමින් වහන්සෙල්ලත් එරදි මත් රහතන් වහන්සේලා පවතුනිමි ලොකුසාමින් වහන්සේ අපායි තත්වය පෙන්නන්ඩෝන්නං කරත්ත හැටක විතර දර ගොඩක් ගහන්නකිවා. එක සාමින් වහන්සේ නමක් කරත්තයක් ඒ විදියට දර ගොඩ ගැහුව වනාන්තරයේ එක තැනකට. ගොඩගහල්ඉවරවෙලා ලොකුසාමින් වහන්සේට දැන්නවා උන්වහන්සේ මොකද කළේ අපායින් ගිනි පුපුරක් කරගෙන මෙන්නමේ දබරැංගිල්ලටයි මහපටැගිල්ලටයි යහුුවෙන විදිර පුංචිපමානයක් ගිනිපපුරක් කරගෙනර දරකරත්ත හැටක් තරං විශාල දර ගොඩට දැම්මා. පෙන්මතුනේ ඉතුරු වෙච්ච දෙයක් නෑ මුකුත් නැ ඔක්කොම පිලිස්ටිලා ගිහිල්ලා අන්තිමේදී අලුත් නැතිතත්වයටම පිච්චිලා ගිය. එතවට දැන් අපායේ ගිනිදැල්වල දරුණුකම බලන්න මෙහි තියන මේ ගිනි දැල් වගේ නෙමේ. පින්වතුන් දන්නවා දැන් ඔය සමහර වෙලාවට ගෙවල්ලොල ආහාර්පානාදී දේවල් හදනකොට වුනත් අනේ මේ දර රස්්න නෑ. මේවාහරි නෑ මේ දරවලින් නියම රශ්නයක් එෙන්න්නේෙ නෑ. මිල්ල දරවගේ තිීනවනං හැඩවක මල්ල වගේ දර තිීනවන, ඕව හරි රශ්නය කියල පත්තු කරනවා. පංවතුනි ඔය වගේ ගත්තාහම මේ රශ්නය හැමගින්දරකම. අඩුවයි ගැන තියෙනවා පිච්චනගතිය තියෙනවා ගිින්දරවලල් අඩුවයි. නමුත් පින්මතුනි මේ අපායේ ගිනි දැල් කිව්වාහම එකගිනි පුපුර හින්දා ගරත්ත හැටක දර පිිස් මොහොතකින් අසුරුසණයක් ගහන පුංචි වෙලාවකින් පිලිස්සෙන්න තරම් මොන තරම් බයානකකමක් තියෙන්ඩ ඕනද. දැන්ගත්තාම මේ අපාය සාමාන්‍යෙන් අවේචී මහ නිරයගත්තු ඉතා ඉහලම නරකය ඒ නරකයේ උපපත්ය ලැබෝ කල් පයකින්වත් ගොඩෙන්න්න බෑ දැම් බලන්නඒ ඒවායේ උපපත්්‍යය ලැබුවත් පිින්මතුනි මොන පැත්තකින්වත් දුකේ නිමාවක් හොයන්න බැරිතරම් දේවදත්ත හා මුදුරුව අවිීචිමහ නිරී දුක්විඳිනවා. ඒ දුක්විඳන්නේ මේ පැත්ති බිත්තීන්දල අනි පැත්ති බිත්තිය දක්වාම මුළු සරීරයම හිරවෙලාතියෙන් දිගයි ලොකුයි. ඒවගේම තමයි මේ පැත්ත බිත්තයදල අනි පැත්තේ බිත්තිය දක්වාම විශේෂ යකඩේ උලකින් පසාරු කරගෙන ගිහිල්ල හෙළවෙන්න බැරිවෙන්න ලය මැදටත් දෙකක් ගහලා. මොන පැත්තකින්ත් දැඟලිල්ලක් ක් කරන්නවෑ. ඒ තරන් දරුණුයි අන්තිමේදී ඒ විතරන් නිමෙයි පිංවතුනී නිරෙයේ දුක්විඳින කාලය ගත්තහම මහානිරයම මහා බද්‍ර කල්පය තීන තාක් කොච්චර කාල අද්‍යතුකොට ඉතිං ඒවට වැටුුණහම ලේසිය මැරෙන්න්නෙත් නෑ දුකවිඳවිඳ ඉන්න වෙන. ඉති එහෙම භයානක කමක්තියෙන්න්නේ. මේ දැංගිතින් මේ වැදි මනුස්්‍යයා දුවල ගිහිල්ල ගෙදර ගිහිල්ලා භාරයාාවගෙන් අවසර ලබාගෙන පැවිදිවෙන්න පැවිදිවුණා. පැවිදි වෙලා මොකද කළේ අපායේ ගිනි දැළ ද්දැකළ තවත් බයවෙලා දැංගිතින් භාවනා කරනවා. භාවනා කරන ගොට දැංහුගාක් තෙහෙට්ටු වෙල භාවනා කරන්නේ. පිදුරුමිටියක් කොළවිතියාගෙන තෙමාගෙන, නින්දයයි කියලා පිින්මතුනි ඒ විදියට භහාවනාගන්න නොද්ද. සක්මම් භාවනාව කරනවා ධනගගා සක්මං කරන අවස්ථාතියි නො කකුල් තුවාල වෙලා. පින්වතුනි ඔයි විදියට භහාවනා කලා හොඳයට පින්මතුනි දවසං නිදාගන්න කියලා සැතපෙන්න කියලා චෛත්‍ය මළුවීදලා කුටියට දැන් වඩිනෝ. පොඩි සාමින් වහන්සේ නමක් මේ උදේ පාන්දර හතරට විතර. නැකිටල කියනවා ආරත නික්කමත යුංජත බුද්ධ සාසනී දනාතමච්චුණෝ සේනන්නලාගාරංවකුஞ்சරෝ. අරඹන්න නික්මන්න බුද්ධ සාසනෙහි යෙදෙන්න්න. එවගේම මාරසේනාව බටදනුගේයක් පොඩිකර දමන්නක්මින් තරල පොඩිකරල විනාස කරල දමන්න. මියන් කිසි කෙනෙක් මේ ධර්මවිනීහි අප්‍රමාදීවවාසය කරනවනන් ඔොහු දුකෙන් නිදහස් වෙනවාකැනි කෙලෙසියක් හිතරෙන්න්න දෙන්නේ නැතුව පාලනය කරගන්න කියන එක තමයි කියන්නේ.ඉතිං ඔය විදියට මේ ගාතාව ඇහුණ අනේ මටමයි මේ පොඩිසාමින් වහන්ස කියන්නේ කියලා ආපහුගියා චෛත්‍ය මලුවට මේ සැත පෙන්න්නේ යනගමන නවත්තලා පංවතුනේ ඔහොඳට භාවනා වැඩනා ඔහුඳට විපස්සනාව වැඩුණා දැංහිතිම්මකද වනේ උන්වහන්සේ සියලු කෙලෙ සුන්දවා උතුන් අරිහත්පෙන් අමාමහා නිවනවබෝධ කලාා. නම මිල්ලක්ක තිස්ස වැදිහාමුදුරුව. මේ රහතන් වහන්සේ කියනවා අල්ලම් පලාල පුංජාහන් සීසේනාදාය චංකමින් පත්තෝස් මිතාතියන්ටානං ආදී වසිෙන් කියනවා. මමානී පිදුරු මිටියක් කොළුවෙ තබාගෙන බොහොම දුකසේ නින්දයයි කියල බයට මම වීරිය වැඩුවා මං අද ඒවුනාට යම්කිසි තැනකටාව ඒ තමයිතුන්වෙනි ස්ථානය නම් අනාගාමී මාර්ග පලේටාව මට අපාදුකක් තවත් ඇත්තෙන කවදාවත් අපායිකට යන්නේ අනාගාමි යාරයන් වහන්ස උපදින්නේ සුද්ධවාස බඹලුව. ඒ නිසා මහාවාසනාවකට ඇමුලපිරුවා. බලන්න පිංමතුනී ජීවිතය ස්වභාවය කොච්චර වටිනවද පුංචි වෙලාවක නමුත් අපි ගුණයක් වැඩුවොත් ඒ ගුණධර්මය පිහිට වෙන හැටි පෙරසංසාරයේ පුරුදු නිකම්මාාව නෑවෝවා. ඒක නිසා ලේසියම් මේම කරගන්න බෑ අපිට, මේ භවයෙන් භවට බවෙන් භවයට සැරිසරාගෙන යනට මොන තැනක උපපත්ය ලබන්න වෙයිද කියර කියන්න බෑ බුද්ධ සාසනයක් නෑ එතින් අපි හිතන් ඉන්නේ ඉපදුණු තැනට අනුව ඒ අය කියන දේ අනුව අපි හිතනවා මේක හරි මේක හොඳ දෙයක් කිය මේ විදදියට හිතනෝ ඇන්තිමේද බලනගොට හිමිකක් නෑ වටින දෙයක් නෑ නිකරුණෙන් පිංවතුනි නිරාගමිකයන් වසියෙන් සමහරවෙලාවට වෙනත් ආගමික වසිංහරි වේවා අර්ථ අවබෝධයක් නැතුව පින්වතුනි සමහර මිනිස්සු ජීවත්තනවා කිසිම ජීවිත අවබෝධයක් නෑ සංසාරය බොහොම බයානක එකක් ඒක නිසා මේකෙන් ගැලවෙලා යන්න වැඩ කටයුතු අපි ඔබා පැහැමෝම යුදාගන්න ටඕන පිංමතුනී ඔය ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා සෝතාපන්න වීම තරම් මේ ලෝක උතුන්දයක් තවත් නෑ කියලා අතව්‍යාහික රජ්්‍යේන සගගස්ස ගමනේනවා. මුල පොලෝතලේටම ආධිපතිත්්පය දරණවට වඩා ඒවගේම දිවියලෝකගේ සක්්දිවිදු රජකම ලබනවට වඩා. මුල සෝතා පන්න වීම උතුන් කියන එක දේශනාකොට වදාලා. ඒ නිසාම මේ සෝතා පන්න වෙන්න අපි ඔබ පැහැමෝම වීරියවන්තයෝ වෙන්න ටෝන ඥානවන්තයෝ වෙන්න ටෝන ඒම ගුණධර්ම වඩාගෙන අපේ ජීවිතයේ සාර්ථක කරගන්න ටඕන ඒවා අපි කරගත් තෙනැතිවුණු සංසාර ගමන බොහෝම බයානක වෙනෝ ඉතින් මේ බයානක ගමනින් ගොඩන්න නං එදි නිදාම මේ ජීවිතයේ භාවනාවක් කරග්ඩඕන ජීවිතයට ප්‍රශ්න කරදර කම්කටළු වෙෙන තරමට තමයි ගුණවැඩෙන්න්නේ ඒවා දරාගන්නශක්තිය තියෙනවනම් ඒකෙනට පුළුවන්කම ලැබෙනවා නිවන් දකින්න ඉතා ඉක්මනින්ම සංසාර්ධකෙන් නිදහස් වෙන්න ඉතා ඉක්මනින්ම පුළුවන් කමතියෙනවා. ඒ නිසා මේ ජීවිතය අපිට ලොකුලාබයක් පින්වතුනි මේ ලැබිලතිනි ලැබිච්ච වෙලාවන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ඕන නැත්නං අපි බොහෝම භයානක ජීවිතයක් අපි ගෙවන්නේ කනෝබනෝ ජීවත්වනෝ රූකඩ නැටිල් ලිවරවෙලා අපායම පුරවනෝ. ඒ නිසා ජීවිතයේ සැනසෙන්න. ළොවන් විදියට උත්තුංග මහා පිනක් මේ විදිටා සිද්ධ කරන්නේ කියල සතුටු වෙන්නට ඕන. ඒවගේ මේකට එකක් එකතු වෙඩෝන නිවන්දකමි කැමැත්ව. එදිනිදා ජීවිතයේදී දරුවන්ගේ වැඩටික පවා කරනකොට බුද්ධ පූජාව තියෙනකොට මේ හැම දෙයක් තුළම පින්වතුනි කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පා මැත්තුව වැඩටික කරගණඩ ඕන. එතකොට ඒටික කරන්නේ නිවන්දකීම කැමැත්තමත්ත නිවන්දකීමී කැමැත්තමත යමක් කරනවද ඒවා බෝධි පාක්ෂික ධර්ම සංඛ්‍යාවට යනෝ නිවන්දකින් අවශ්‍ය කරන බෝධි අංග බවට පත්වනෝ දැන් අපි යෙදිනිදා ජීවිතයේ පින්කංකරන්න අනේ හොඳයිනි බොහම වටිනවනේ ආද වසයෙන් හොඳ දෙයක්නේ හොඳදේවල් තමයි කරන්න ඩෝනිකි ෙහෙම කරන්නේ එහෙම නෙමයි මේ බුද්ධ සාසනයේ හරියට පිින්කංකරනවනං කරන්න ඩෝනේ ඕක තමයි ජීවිතේ තත්ත්ය අනිත්‍යයි මලක් පූජ කළත් බලන්න මේ මල් ඉිතා ඉක්මනින්ම මැලවෙල යනවා වගේ මගේ ශරීරයත් වනා සස්වභාවයට පත්වෙනවකිල් ඔයි විදියට මෙැනෙහි කරනවා පිංවතුන බලන්න නිවනට සමීප වෙනෝ මේ කෙනා ඉතා ඉක්මනින් නිවනට සමීප වෙන කෙනෙක් බවට පත්වෙනෝ නිසා අපිට මේ බෝධිපාක්ෂික ධර්ම වඩාගන්න වීරියවන්ත වෙන්නට ඕන හැම දෙනාම නිතර නිතර නිවන්දකීමේ කැමැත්ත සංසාරයේ භයානකකම මෙිනිහි කරන්්ඩෝ න එතකොට පින්මතුනි කරන්න වැඩේ තුළින් තමන්ට ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක නිසා හොඳ අවබෝධයකින් කටයුතු කරන්්ඩ ඕන කාලෙ ඇවිල්ලතින්නේ දවස ගානි ධර්මය යටවිවී යනෝ. ිනිසුන්ගෙන් ඈත් පවීතියෙනවා. ඒ නිසා මේ ධර්මිය තියෙන වෙලාවීදී පුළුවන්තරං අපි පින්ම කරගණ්ඩ ඕන නැත්නම් බොහොම බයානකයි මේ ජීවිතය ඒක නිසා හැම දෙනාම සතුරට සන්තෝ සයටපත් පෙන්න්නට ඕන මේ වගේ බනපදයක් අහන්න බුදුබණපදයක් අහන්න පිනක්තියෙන් ඕන නැත්නම් පන්නැත්නම් බෑ. ඒක නිසා මෙ නිරන්තරේෙන්ම පින්කං කරගඩුව අපට මේ ධර්මිය කවර කාලික හමවෙයිද කියල කියන්න බෑ. ඒකයන්නේ ඒ මොකද හේතුව ආපහු මනුස්සෙ කුනොත්තු දැයි. ඇබැයි ඒවනාට මනුස්ස ජීවිතය තුළ බුදුදහම නැත්නම් ගුණධර්ම නැත්නම් එහනම් ඒකෙන අප හෝ අපායේටම තමයි පින්වතුනි යන්න ඒක නිසා බයානකකමක්තියනො තතාගතයන් වහන්සේ වදාලා නගරං යතා පච්චත්තං බුත්තන් සන්තර බාහිරං. නගරයක් ඉස්සර දොරටු පාකාර පරිීක්ෂිප්තෝ හොඳට ආරක්‍ෂාවල් දාලතියන්නේ. මොන පැත්තකින්වන් නගරයට ඇතුල්වෙන්න බැරිවෙන්න. එක දොරටු අයියේ දොරටුව වහන වෙලාවට මහරිට රජ්ජුරුවන්ටවත් පින්වතුනි ඇතුළ වෙන්න බෑයක නීතියක්. ඒ නිසා මේ නගරයක් වගේ හරියටම හිතා ආරක්ෂ කරගන්න ගෙන හිතට ලෝබ දේශ මෝහ කෙලෙසුන් එන්න දෙන්නිනතු හිතරැක ගණ්ඩ ඕන ගුත්තන් සන්තර බාහිරං ආධ්‍යාත්මික වසිං බාහිරවසිං පොළුවන් තරම් පිංමතුනී හිතරැක ගන්නට ඕන තැන් බාහිරට හිත දුවනේව නවත්ත ගන්නත් ආධ්‍යාත්මික වසින් තියෙන ගුණ වඩා ගන්නත් පුළුවන්තරං හිතරැක ගන්නට ඕන ගුත්තන් සන්තර බාහිර ඒවන් ගෝපීත අත්තානං මේ විදියට තමන්ගි ජීවිතයට හික්මවා ගන්නත් කටයුතු කරන අතරකනෝවේම උපච්චගා මික්ෂණයත් නොහැර ඔහු කාලයගෙවනු මේ අවස්ථාව අතහරින්නේ නෑ කනාාතිතාහි සෝචන්තී නිරයම්මි සමප්පිතානයේ බැරිවුනානේ මා කියල සෝක කරන තත්වයට පිංමතුනි පත්වෙනවා මේ ගුණදරම වැඩුවේ නැතිවුුණොත් ඒකාන්තෙෙන්ම සෝක කරන තත්ත්වයට පත්වෙනෝ. ඒ නිසා බොහෝම භයානක තත්ත්වයක් තියෙන්ෙන්නේ. කනාාතිතාහි සෝචන්ති නිරයම්මි සමප්පිතා. නිරයේපදිලා පිංමතුනිී අඩන්න වැලපෙන තත්ත්වයට පත්වෙනනො. නිරය අඩන වැලපෙන තැනන්නමේ යන් නිස්සර වෙලා පිින්වතුනි. නොකොට ඉන්න පුළුවන් විදිහයට තමන්ගේ ආත්මභාවය හදාගන්න ටෝන. යංකිසි කෙනෙක් සෝතාපන්න වෙනවයි කියල කියන්නේ සක්කාය දිට්ිය නැති වෙනෝ. ආත්ම දෘෂ්ටිය මම මගේ කියන හැඟීම් මේවා නැති වෙලා යනෝ. ඒයන්නේ අපි මේ ගණ සංඥාවෙන් ලෝකය දෙස බලනො. ඇකෑනේ අපි තිස්ත්‍රියය පුරුෂයාය ඉරහඳතාරකා මේ ලෝකය මේවා පිළිබඳව ගන සඥාවෙන් බලන්නේ එතකොට ඒක නැතිවෙලා යනෝ මේ හේතු ගොඩකින් ඇතිවෙච්ච දේවල් හේතු නැතිවෙනකොට නැතිවෙනවාය කියන මෙන්නමි පිංමතුනි සක්කාය දිට්ටිය දුරුවෙනවාය කියනම කාරණය තුළින් සිද්ධ වෙනෝ එතකොට කෙලෙසුම් ගොඩාක් නැතිවෙලා යනො. මම මගේ කියනැහැඟීම නැතිවෙනකොට ගොඩාක් ලේසියන් පිංමතුනි නැතිවෙලා යනෝ ඒගේම තමයි විචිකිච්චි තංච විචිකිච්චාව සැකය බුද්ධාදී අටතැන් සැකය නිවන ගැන පිළිබඳවේම පින්වතුනි සැකඇති වෙනෝ බුද්ධරත්නය ධර්ම රත්නය සංඝරත්නය පෙර භවය ගැන පසු භවය ගැන පෙර පසු බව ගැන එකන ඉතිරි ඉදිරියේ දී දීද අතීතය හිටියද මේ විදියට පංවතුනි පඩිච්ච සමුපාද ධර්මය පිළිබඳව මේ විදියට සැකඇති වෙනෝ එතකොට ආර්ය කාන්ත සීල ඇත් එහෙම. ඒ පිළිබඳ සැකඇති වෙනවා. එහෙම සැකැඇති වෙච්චගෙනට මේ ගමන යන්න බෑ. හැබැයි නිවන් දැක්කයි ගැ එකකවතාවක් හරි මොන හේතුවන් නිසාවා සැකයක් නං උපදින්නේ නෑ ඒන පෙත සෝවාන් මාර්ගයට පත්වනාට පස්සේ. ඒළඟට තමයි පින්වතුනි සීලබ්බත පරාමාස. ඒකයන්න අර බාහිර සීල වෘතවලට රැවට ගතිය තමයි සීලබ්බත පරාමාස කියලක යන්නේ. දැං ඔය බාහිර සීලවෘතවලට සමහරයි රැවටෙන වන්න මහනකම දුස්කර විදිනවන නියම මහනකම කියල විදියට සලකනෝ. දුස්කරතා විින්ද පමණින් නියම මහනකමක් වෙන්න. පංවතුන මේ ලෝකයේ කයට දුක්්දීම කියනෙකට වඩා තතාගතයන් වහන්සේ හිතටයි හැම දෙයක්ම, පනවා වදාලි ඒ නිසා සිතකය වච්චනය හික්මවා ගැනීම ඔබා පැහැමෝම කරන්නට ඕන. ඒක නිසා මේ කායික දුක කියන එකට වඩා අපිටම හිතං හිත මධ්‍යම ප්‍රතිපදා වනුගමනය කරල මේක ගැලවෙන ක්‍රමයක් අපට දේශනා කරලති නක නිසා මේක ගැලවිලා යන්න වැඩ කටයුතු කරන්න ඕ ගුත් ඒවන් ගෝපේත අත්තානං මේ විදියට තමංගි ජීවිතය හික්මවාගන්න තමන් හොඳට ආරක්ෂා වෙන්න වැඩ කටයුතු කරන්නට ඕන. ඇතින් ඒ කෙනා ඒකාන්තෙම්ම නොහන්ඩාන් නොයලපි මේ ගමන ඉදිරියටත් යනවාය කියන එක සුගති ලෝකයංගී උපත්ය ලබනවාය කියනෙක තතාගතලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්මතුනි අපිට දේශනාකුට වදාලා. ඒ නිසා සතුරට සන්තෝසයට පත්වන්න ට ඕන දැම්මි කරගන්නට යෙදුනා වූ උතුම් පිංකම පිළිබඳව සිහියට නංවාගෙන ජීවිත අාවබෝධය සඳහත් තමන්ට සැනසිල්ල පිණිස හේතුවෙන උතුම් පිංකමක් කරගත්තේගළ මේ හැම්ම පිෙනක්ම සෝතාපත්ති අංගයන් වැඩන්න හේතුවෙනෝ. සද්ධාර්මස්ශ්‍රවනය යෝනිසෝ මනසිකාරය ධර්මානු ධර්මපති පත්තිය. අල්්‍යානමිත්‍ර ආස්සරය කියන මේ අංගහත්‍ර තමයි සෝතා පන්න වෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවනය කියල කියන්නේ සෝවාං වෙන්න තින අංගයා. නුවනින් මෙනිිහි කිරීම කියලකන්නේ අනිත්‍ය දුක්ඛනාාත්ම මේවා පිළිබඳව පුළුවන් තරං මෙැනිිහි කිරීම තමයිගැන යෝනිසෝ මනසිකාරය. අනේ මේ ශරීරි හැටිය රජ්ජුරුුවරමිණහි කළ මේ කුණුකයේ හැටි. කියලා අන්නේඒවාගේ ගිරා පැටියාමිනිහි කළේ ටසකිල්ල කැටසකිල්ල අ්ඩැගෙන යනම කියලා. ඒවාගේ පිින්වතුනි තමන්ගේ හිත පිහිටුුවන්න ඕන. එතකොට ඒ කෙනා අ යෝනිසෝ මනසිකාරයට පත්වනෝ දම්මානු දම්ම පටිපත්තිය. ඒකාන්තිෙන් හොඳට පංචසීලේ රැකගෙන භාවනාවක් කරගෙන බුදුන් වැඳගෙන්න හොඳවට ජීවිතේ ගෙව්ඩෝන. එක ධර්මාණු ධර්මපතිපත්තිය තමයිතන වෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාවංගෙන් තමංගි ජීවිතය පිනෙන් පුරවාගැනීම ලෝකයේ ඥානවන්තයන්ගේ සිරිතක්. හැම දෙනාටම මේ උතුන් ධර්මස්්‍රවන මේ පිින්බලයෙන් ඒ කාන්තෙෙන්ම මේ ජීවිතයේ දීම සක්කාය දිට්ටිය විචිකිිට්ඨාව සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ සයෝජනයන් සම්පූරණයෙන් මනැති කරලා අදාදම මේ ජරාමරනාාදිී සංසාර්දුකෙන් නිදහස්වෙන්න මේ පින් පිහිටෝපනිස්ත්‍රේම වේවා වේවා කියනාාසිර්වාදීෙන් පාර්ථනාව එක් කරනවා. හැමදෙන් ඒවගේ අදම උතුන් ධර්මදානමය පින බොහෝම සද්ධාවිං සිද්ධ කරනු ලබන්නේ, ධර්මදානමය පිංකමී වටිනාකම හොඳයට තේරුම් අරගෙන්න ලොකු අවබෝධයකින් යුක්ත මේ උතුම් පිංකම බොහොම වූමනාවිං කරනවා ඇඹිලිපිටිය දීත්තුන ඇල ලිපිනහි පදිංචි ජේ පියසේන මහතා ඇතුළු දූදරුවන් සහ කටුවන සයාරපිටිය ලිපිනී පදිංචි නන්දා විධාන පතිරණ මහත්මිය විසින්. මේය උතුම්පිින්කම බොහොමූමනාවෙන් කරන්නේ මීට තෙමසකට පමණ පෙර පරලෝසපත්තු A.G බේවිහාමී මෑනියන්ට පුුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින ජ පියසේන මහත්තාගේ මිය පරලොවගිය දෙමව්පියන්ට සහ සහෝදරයාටත් ඒවගේම සුජීවත්ව සිටින D තිලකාවති මහත්මියගේ මිය පරලොවගිය දෙමවපියන්ට ට සහ සහෝදරයාටත් ඒවගේම දායකත්වය දැක්වෝ සියලු දෙනාගේ නමින් මියගිය පරලොවගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් පිින් අනුමෝදන් කිරීම සඳහාමේ පින අවස්ථාවක් කරගනු ලබනවා ඒ නිසායේ නම් සඳහන් කළ නොකළ සියලෝම මියගිය ඇත්තෝ ඒ බේබිහාමී මෑණියන් පෙදාන සියලෝම මියගිය ඇත්තුූෝ මේ පිං අනුමෝදං වෙත්වා. ඒ අය සැපින් සැපේට පත් පෙත්වා අජරාමර අමානිවන් දකිත්වා කෙලපින් අනුමෝදං කරමු. තවන් මේ පිංකම වෙනුවෙන් විසේසයෙන් මුදවපකාර කළ හැම දෙනාගේ මත් ධර්මශ්‍රවනය කරන ලක්වැසි ලෝවැසි සියලු ජනතාවගේ මත් නමින්මිය පරලොවගිය යම් තාක් ඥාති බන්ධු වර්ගයා වෙනවනං, ඒ සියලු ඥාතිීන්ද මේ පින් අනමෝදංවිවා සැපවත්වෙවා අජරාමරාමානිවන්දකිත්වා කියල පින් අනමෝදං කරමු ශාසනා රක්ෂකළු පාලකාත්මා රක්ෂක සියලෝමදේව මණ්ඩළ මේ පින්ං අනුමෝදං වා දෙවියන්ගේ දිවියමයායිුුවරණ සැපබලஞාන දියුණුමවා අමානිවෙනින් සැනසිත්වා කලපින් අනුමෝදං කරමු මේ වාසනාවන්ත පिංවත්ව හැම දෙනාටම නිවන් දකිනාා ජාති දක්වාම කල්්‍යානමිත්‍ර සම්පත්තියම ලැබේවා පාපමිත්‍ර සේවනයක් කිසියම්ම කලෙක නොපොන්. නොමවේවා දීර්ඒවාගේම සසරපුරාවටම බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලාම මුණගැහේවා කෙනා සිර්වාදය සිද්ධ කරනවා මේ උත්තුන් ධර්මදාන මේ පින සිද්ධ කරන පින්ංවාය. මිලිපිටිය ීතුන ඇලලිපිනී පදිංචි ගේ පියසේන මහත්තා ඇතුළ දූදරුවන්ට සහ කටුවන සයාරපිටිය ලිපිනී පදිංචි, නන්දා විධානන පතිරණ මහත්මියය ඇතුළු පිින්වතුන් හැ ෝටම මේ මේ සම්බන්ධ වුණු ධර්මස්ත්‍රවනය කරනහැ ෝටම මේ උත්තුම් පින එසියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා සියලු දුක්කරදර මග හැරේවා. සියු ಅಪಲು ಪද්‍රರව දුරුවේවා සියಲු දෙනාගේම සියලු යහපත් බලාಪොරොත්್ತು ಇෂ್ಟසිද්ධವේවා ගුණನුවනින්ද යසේ සුරෙන්ද බෞಭෝග සම්පතිින්ද වැඩේවා, ಕಾಯචಿತ್ತಪೀඩාවක් කිසිවිටක වන් නොමවේවා ಕයික මානසික සැනසිල්್නම ලැබේවා සතරಸතිಪට්ಟානාදී බෝධි පಾක්್ෂික ධර්ම දියුණವේවා නිති පන්සිಿල්್ರකින පෝයාට සිಿರಳකින. ඹ විහරණ දියුණු කරන සතර සංග්‍රා වස්තුවලෙන් ජනප්‍රිය වන ජීවිත පෙළං ගතකරගන්න වාසනා සම්පත්්‍යය ලැබේවා හැමෝටම පාරමී ගුණ දියුණු කරගෙන අනන්තබුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසේ පැමිණ වැඩවදදාලා අජරාමර සාන්තාප්‍රණීත අග්‍රාමාමහා නිවැනිින් සැනසන්නත් ලැබේවා ලැබේවා කියලාසිර්වාද පාර්තනය සිද්ධ කරනවා ආකා ස්టచබుම්මట్්ట දේවානාග මහිද්ధిక పഞంతనుෝதிతවා చරంరක්కන්తుසාසනం ආකාసట్టచබుම්මට්ట දේවානාග මහිද్ධిక పnyaంత అనుෝதிවා చරంరకන්තුు දේశනం ආකාసටటచබుමట్්ట දේවානග මहिද్ధిక delante Punyantang ngadhiwa cirangrakkantu tuwang sadti megaragatutummpimbaingng ihat membawa sing aura roi se peempat ha samai kewasin suarga sang kia pesempat ha paramarttawain petu tumbodhi nga naveling ama nirvana spati sua. අවබෝධ වේවා සූපත්තේවා. තෙරුවන් සරණයි සෑම දෙනටමු.